1953 වසරේ මාර්තු මාස පළමුවනදා රඹුකනදී උපත ලද බන්දුල වර්ණපුර මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දරා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක් වූ වර්ණපුර මහතා පාසල් අවධිය සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූයේ අතිශය ඉහළ දක්ෂතාවයක්. 1975 වසරේ ජූනි 7 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක් දින වරම් දිනා ගන්නට ඔහු සමත් වනවා. ඉන් අනතුරු 1982 වසරේ පෙබරවාරි 17 වනදා ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගැනීමටද ඔහු සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහිවයි. බන්දුල වර්ණපුර මහතා මෙරට ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වන අතර ආරම්භක පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල සවියක් ලබා දුන්නා. වත්මන් තරුණ සහ නවක ක්‍රීඩකයින්ට විශාල සවියක් වෙමින් සිය දැනුම සහ අත්දැකීම් ඔවුන් සමග බෙදා හදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගෙන යාම සඳහා දැවැන්ත සේවයක් ඉටු කළ වීරවරයෙකු ලෙසයි බන්දුල වර්ණපුර මහතා හැඳින්වෙන්නේ. බන්දුල වර්ණපුර මහතාගේ මතකය අවදි කිරීමට අප සමග එක් වුණා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන පුහුණුකරු අනුෂ සමරනායක මහතා. ඇත්තටම බන්දුල වර්ණපුර අභාවය ගැන මගේ හිතාදා ගන්න බැරුණා. මම හිතනවා අපිට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවටම ඇත්තටම මේක මාර විදියට බලපාන දෙයක්. ඒක හේතුව ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුට තියෙන හතල දැනුම ඒකන අවබෝධය මම මේ කතා කරන්නේ ඔහු අපේ පළමු නායකයා පැත්ත ගැන හිතලා නෙමෙයි. ඊට වැඩිය ගොඩක් දේවල් ඔහුගෙන් වුණු වීම ගැන විකට්ටුවක් හදා ගැනීම ගැන ඇඩ්මිනිස්ට්‍රේෂන් එක ගැන ඒ වගේම අපි වගේ පුහුණු කරුවන් මේ ජාතික තලයට ගෙනාවේ මේ වගේ දක්ෂ ක්‍රීඩකයෙක් තමයි. මට පුදුම දුකක් තියෙනවා. අපිටම කතා කරන්න බැරි තරමට දුකක් ඇති වෙනවා මේ බන්දුල වර්ණපුරගේ අභාවය ගැන. මේක අපේ ජාතියටම අපේ ක්‍රීඩාවටම ලොකු පාඩුවක්. මේක දරා ගන්න බොහොම අමාරු වෙයි. මම ප්‍රාර්ථනා කරනවා බන්දුල අයියේ ඔයාට නිවන් සුව ලැබේවා කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.